अपे परिसरय पाडमे इतुरु टिक अद संपूर्ण करमु देन ओयाला परिसरय पोत लंगट गन्न अपि अपिले वलडे तियेन पांति कामरय अपिले वलडे तियेन पांति कामरय कोई वगेद कियला तमा ओन्न ओलडे पेनव नेद मे पिंतूरय हा पिंतूरय पेनव नेद अपने वाले तीन पांति कामरे बलाने लामाई खाता करने मा ये आला तम तमांगे वैद करने मा नहीं दे हाँ डेस पुटु है मत आने में दाला सामाहारु डेस उड़ने गला हाँ अपने वालाई नहीं दे पांति या हारी में अपने वालाई हाँ ये ना अपने वाले पांति कामरे के इन्नो याला क्या मती दे पिली वाला नहीं अपने वाले तीन पांति कामरे के इन्नो याला क्या मती दे දිනුර කැමති නෑ නේද? අපිරිවලට තියෙන පන්ති කාමරයක ඉන්න කැමති නෑ කවුරුද නේද? ඇයි අපිරිවලට තියෙන පන්ති කාමරයක ඉන්න අපි කැමති නැත්තේ? හා? අපිට දැන් හිතා ගන්නකෝ හැමතැනම කුණු දාලා කෑම හැමතැනම දාලා විසි කරලා අතු ගාලා නෑ හැමතැනම වැලි නේද? ඒ වගේ තියෙන පන්තියක් තිබ්බොත් එහෙම. කවුද අපේ හිරුෂ? හිරුෂ නේද ඉරුෂ ඔන්න අදත් පටන් අරන් චිත්‍ර අඳින්න ඉරුෂ ආ එතකොට අපිරිසිදු පන්ති කාමරයක් කොයි වගේද නේද හැමතැනම කුණු තියෙනවා අතු ගාලා නැහැ කෑම හැමතැනම දාලා ඩෙස්කුටු හැමතැනම තියෙනවා නේද ආ ඒ වගේ පන්තියක ඉන්න කවුරුත් කැමති නැහැ නේද ආ එතකොට ඒ වගේ අපිරිසිදු පන්ති කාමරයකින් අපිට මොනවද වෙන්න පුළුවන්? ආ අපිට ලෙඩ හැදෙන්න පුළුවන්. ඇයි? හැමතැනම කුණු කසල පිරිච්ච තැන්වල කවුද එන්නේ? මැස්සෝ පියාඹගෙන පියාඹගෙන හොයාගෙන එනව නේද? මැස්සන්ගෙන් අපිට මැස්ස වහපුවා මැස්සෝ අර කසලවල වහලා ඇවිල්ලා අපේ ඇඟේ වැහුවොත් නේද? එතකොට අපිට ලෙඩ හැදෙන්න පුළුවන්. ඒ වගේම ඒ වගේ ස්ථානයක් ලස්සනයිද දැන් මේ කුණු කසල පිරීලා තියෙන කෑම හැමතැනම ඉඳුල් හැමතැනම වැරිලා තියෙන ඩෙස්කුටු අපිරිවලට තියෙන ඒ වගේ තැනක් ලස්සනයිද දුවේ පුතේ ඒ වගේ තැන් ලස්සන නැහැ ඒක තමයි ලස්සන තැන්වල දින්න කැමති ඔයාලා කැත තැන්වලද ආ අපිරිසිදු තැන්වල ඉන්න කැමතිද ආ එතකොට ළමයි ඉස්කෝලේ යන්න කැමතිද නැහැ පන්තියට යන්න කැමති නැහැ නේද ආ එහෙනම් අපිරිසිදු පන්ති කාමරයක ඉන්න කවුරුත් කැමති නැහැ. එහෙනම් පන්ති කාමරයක් කොයි වගේද වෙන්න ඕනේ? පිරිසිදු පිළිවෙල පන්ති කාමරයක් වෙන්න ඕනේ නේද? ඒ වගේ පන්ති කාමරයක් කොයි වගේද? ඩෙස්ක් පුටු පිළිවෙලට තියලා තියෙනවා නේද? ගුරු මේසේ ගුරු පුටු පිළිවෙලට තියලා තියෙනවා. ආ මේ බලන්න. ලස්සනට මෙන්න මේ වගේ ළමයි වාඩි වෙලා ටීචර් කියන එකට අහුන් කන් දෙනවා නේද ටීචර් කියන වැඩ කරනවා ආ මේ වගේ පිළිවෙල පන්ති කාමරයක ඉන්න තමයි අපි හැමෝම කැමති නේද එහෙනම් මේ වගේ පිළිවෙල පන්ති කාමරයක් ඇති කරගන්න අපිට මොනවද කරන්න පුළුවන් ආ ටීචර්ගේ මේසෙට මොකද කරන්න පුළුවන් ලස්සන මේසෙරෙද්දක් දාන්න පුළුවන් නේද ටීචර්ගේ මේසෙට ලස්සන මේසෙරෙද්දක් දාන්න පුළුවන් ඒ වගේම ටීචර්ගේ මේස උඩින් ලස්සන මොනවද තියන්න පුළුවන් මල් වාස්තකක් තියන්න පුළුවන් දැන් ඔයාලත් ඔයාලගේ ඉස්කෝලේට ගියාම ටීචර් ඉන්න මේසෙට ලස්සන මේසෙරෙද්දක් දාලා මල් පෝච්චියක් තියලා තියපුවාම ඔන්න ලස්සන පන්ති කාමරයක් ඔයාලට හදාගන්න පුළුවන් වෙනවා ඒ වගේම තමයි මොකද තියෙන්නේ කුණු කසල දාන්න මොකද තියෙන්නේ හැමතැනම විසි කරොත් එහෙම පන්ති අපිරිසිදු වෙනවා අපිලිවල වෙනවා අපි කිව්වා නේද එහෙනම් කුණු කසල දාන්න මොකද තියෙන්නේ පන්තියේ කසල බඳුනක් නේද කසල බඳුනක් තියෙන්න ඕන පන්ති කාමරය තුල දැන් ඔයාලා හිතින් ලස්සනට මේ පන්ති කාමරය කොයි වගේද කියලා හිතා ගන්න ඕන අපේ පන්තියේ මෙන්න මේ වගේ කියලා ඊට පස්සේ ඔයාලට චිත්‍රයක් අඳින්න තියෙනවා නේද ලස්සනට තියෙන පන්ති කාමරයේ චිත්‍රයක් අඳින්න ඕනනේ එහෙනම් ඒ චිත්‍රයේ ටීචර්ගේ මේසෙට මේසෙරෙද්දක් දාලා ලස්සන මල් පෝච්චියක් තියලා නේද ඒ වගේම ඩස්බින් එකක් තියෙනවා ඒ ඩස්බින් එකට තමයි කුණු කසල දාන්නේ ආ ඒ වගේම ඩෙස්ක් පුටු හැමතැනම දාලා නැහැ එහා මෙහා දාලා නැහැ ලස්සනට පිරිවල ඩෙස්ක් පුටු තියෙනවා නේද ඒ වගේම
ඔයාලගේ පොත් පිළිවෙලට තියෙන්න තියාගන්නවා මම හිතන්නේ ඔයාලගේ වතුර බෝතලේ ආ වතුර බෝතලේ ආරිනවා ඇරලා එහෙමම තියනවා වතුර හැලනවා පන්තියේ එතකොට පන්තියේ පිරිසිදුයිද නැහැ ඊට පස්සේ ඔක පාරගෙන හැමෝම ළමයි එහාට මෙහාට යනවා එතකොට පිරිසිදු නැහැ නේද පන්තිය ආ එහෙනම් ඔයාලගේ වතුර බෝතල් පිළිවෙලට ලස්සනට එල්ලලා තියන්න තැනක් හදාගන්න ඕනේ පන්තියේ ඒ වගේම තමයි බෑග් එක ඔයාලගේ බෑග් එක සමහර ළමයිගේ බෑග් ඔන්න පුටුවේ තියාගෙන ඉන්නවා පුටුවෙන් බිමට වැටෙනවා පොච්චි ගත් එක්කම සේරම බිමට වැටෙනවා ඊට පස්සේ නේද එතකොට පන්තියේ පිළිවෙලට තියාගන්න පුළුවන්ද බැහැ නේද ආ සමහර පන්තිවල නම් මේ බෑග් එල්ලන්නත් වෙනම ස්ථානයක් හදලා තියෙනවා එතකොට බෑග් එක තමන්ගේ නියමිත ස්ථානයෙන් එල්ලලා තියන්න ඕන එහෙනම් බෑග් වතුර බෝතල් පොත් පිළිවෙලට තියාගන්න ඕන ඔයාලා ඒ වගේම තමයි පන්ති කාමරේ යවට ඔයාලගේ වලලත් මල් මවලා තියනවා නේද ලස්සනට බින්දලේ ඒ වගේ ඔයාලගේ පන්ති කාමරේ ලස්සන වෙන්න නම් ඒ පන්ති යවට අපිට වඩපිටාවේ ලස්සන මල් වවන්න පුළුවන් ඒ වගේම තමයි පන්තිය දිනපතාම අතු ගන්න ඕන නේද නැත්නම් වැලි තියෙනවා නම් හැමතැනම එතකොට කැතයි නේද පන්ති එතකොට කැතයි එහෙනම් දිනපතාම පන්තිය අතු ගන්නත් ඕන පන්තියේ පිළිවෙලට පිළිසිඳුව තියා ගන්න. ඒ වගේම තමයි ඔයාලට පුළුවන් නිර්මාණ කරලා ලස්සන නිර්මාණ කරලා එල්ලන්නත් ඔයාලට පුළුවන්. තේරුණා නේද? හරි. එහෙනම් ඔයාලට දැන් මම කිව්වා ටීචර් කිව්වා අපිරිසිදු පන්ති කාමරයක් අඳින්න කියලා කිව්වා පිළිවෙලට තියෙන පන්ති කාමරයක් අඳින්න කියලා කිව්වා. නේද? ඒ වගේම ඔයාලට මම කලින් දවසේ කිව්වනේ පාසලේ තියෙන විවිධ ස්ථාන ගැන නේද විවිධ ස්ථාන ගැන කිව්වා නේද එහෙනම් ඒ ස්ථානවලේ ඔයාලා කැමති ස්ථානයක් ඇඳලා පාඩ කරන්න කියලාත් ඔන්න ටීචර් වැඩක් එවලා තියෙනවා නේද හරි අපි දැන් බලමු පාසලේ තියෙන නීති රීති මොනවද කියලා පාසලේ තියෙන නීති රීති දැන් ඔයාලා ඉස්කෝලේ ගියාම ඊට පස්සේ පාසලක තියෙනවා නීති රීති හා චාරිත්‍ර වාරිත්‍ර කොටසක්. එතකොට අපි මේ චාරිත්‍ර වාරිත්‍ර වල නීති රීති වලට අවනත වෙන්න ඕනේ, ගරු කරන්න ඕනේ. දැන් හැමෝම ඉස්කෝලේ යන කැමති ළමයිද ඉන්නේ? ඔවි කැමතිද ඉස්කෝලේ යන්න? හිරුෂ කැමතිද ඉස්කෝලේ යන්න? ආ කැමති අය උස්සන්න බලන්න. ආ කො බලන්න කවුරුත් කැමති නැද්ද? ආ අපේ ඩිනුර නම් කැමති ඉස්කෝලේ යන්න. ඩිනුර විතරද කැමති? ආ හරි ඩිනුලිත් කැමති නේද? හා හැමෝම කැමති හොඳයි හිරුෂත් කැමති ආ ඔක්කොමලා කැමති ඉස්කෝලේ යන්න එහෙනම් ඉස්කෝලේ ගිහිල්ලා අපි කොහොමද ඉන්න ඕනේ අපි ඉස්කෝලේ ගියාම කොහොමද ඉන්න ඕනේ කියලා පොඩ්ඩක් ඔන්න කියලා දෙන්න යන්නේ මම ඔයාලා හගෙන ඉන්න ඕන ඉස්කෝලේ ගියාම පුතේ සීනුව ගහනවා නේද උදේ ඉස්කෝලේ පටන් ගන්න සීනුව ගහනවා සීනුව ගැහුවාට පස්සේ ඔයාලා මොකද කරන්නේ ආගම කියන ආගමික ස්ථානවලට යනවා දැන් මේ සීනුව ගැහුවාම ඔයාලා පන්ති කාමරේට වෙලා ඉන්නවනะ එහෙම කරන්න පුළුවන්ද එහෙම කරන්න බැහැ සීනුවට අවනත වෙන්න ඕනේ නේද සීනුව ගැහුවාට පස්සේ ඔයාලා ආගම කියන ස්ථානවලට ලස්සනට දුවන්නේ නැතුව දඟලන්නේ නැතුව යන්න ඕනේ ඒ වගේම තමයි සමහර ඉස්කෝලවල සතියේ හැමදාම රැස්වීම තියෙනවා තවත් සමහර ඉස්කෝලවල සතියේ පළවෙනි දවසේ රැස්වීම තියෙනවා. එහෙනම් මේ රැස්වීමට උදෑසන රැස්වීම කියන්නේ පාසලේ හරිම වැදගත් අංගයක්. ඒ රැස්වීමට ඔයාලා සහභාගී වෙන්න ඕන සම්බන්ධ වෙන්න ඕනේ දුවේ පුතේ. හරිද? ඉතින් අපිට ලබා ගන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. තේරුණාද? උදෑසන රැස්වීමට ඉන්නකොට අපේ විනය අපි එක තැනකට වෙලා කොහොමද ඉන්න ඕනේ? මොනවා හරි දෙයක් වැඩසටහනක් ඉවර වෙනකන් කොහොමද ඉන්න ඕනේ? කියලා අපිට අපේ විනය හදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි උදෑසන රැස්වීමේදී ළමයිට නොයෙකුත් ඉදිරිපත් කිරීම කරන්න අවස්ථාව හම්බ වෙනවා. එහෙනම් අපිට අපේ හැකියා දක්ෂතා ඉදිරිපත් කරන්නත් මේ උදෑසන රැස්වීමේදී අවස්ථාව හම්බ වෙනවා. එහෙනම් උදෑසන රැස්වීමට සහභාගී වෙන්නේ නැතුව ඉන්න එක කරන්න හොඳ නෑ. ඔයාලා ඉස්කෝලේ ගියාම උදෑසන රැස්වීමට ආගම කියන තැන් වලට අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න ඕනේ සහභාගී වෙන්න ඕනේ. ඒ වගේම තමා ගුරුවරුන්ට ගෞරව කරන්න ඕනේ. උදේ ටීචර්ව දැක්කහම ඔයාලගේ පන්ති භාර ටීචර් විතරයිද ගුඩ් මෝර්නින් කියන්නේ.
ඔයාලගේ පන්ති ටීචර් විතරද ආයුබෝවන් කියන්නේ? නැහැ. ඉස්කෝලේ ඉන්න හැම ගුරුවරයෙක්ම ගුඩ් මෝර්නින් කියන්න, ඒ වගේම පන්තියට ආවම නැගිටලා ආයුබෝවන් කියන ආචාර කරන්න පුරුදු වෙන්න ඕනේ. දැන් ඔයාලා ඉස්කෝලේ යන්න ඉන්න චූටි දුවලා පුතාලා මේ දේවල් පුරුදු වෙලා ගියාම හැමෝම ගුරුවරු ඔයාලට ගොඩාක් ආදරේ වෙනවා. තේරුණා නේද? ඒ වගේම තමයි ආහාර ගන්න වෙලාවට නේද? හැමතිස්සම කෑම එකෙන් අත දාලා නිතරම කෑම කන්නේ නැහැ. ඒක නරක පුරුද්දක් නේද? ආහාර ගන්නකොට මොකද කරන්න ඕනේ? ආහාර හලන්නේ නැතුව කෝපේ දිනුලි දිනුලි ආහාර ගන්නකොට ඒක නිසි පරිදි නේද? අපි කඩල ගෙනහිල්ලා කඩල වලින් අනිත් ඇට ගහනවා සමහර අය නේද? කඩල විසි කරනවා හැමතැනම. මුංගට ගෙනිච්චාම මුංගට වලින් උඩ දාලා කටට දා ගන්නවා නේද? බත් ගෙනිච්චාම බත් ඇට වලින් අනිත් ඇට ඔන්න බත් ඇට විසි කරනවා. ඒ වගේ කරන්න හොඳ නැහැ. ආහාර ගැනීමෙන්ද යහපත් පුරුදු ප්‍රදර්ශනය කරන්න ඕන. තේරුණා නේද? දැන් නම් ඔන්න කොරෝනා නිසා අනිත් ඇට එක බෙදාගෙන කන්නත් බැහැනේ. එහෙම නේද? එහෙනම් Taman ගිනින කෑම එක බිම හලන්නේ නැතුව නේද? කතා කරන්නේ නැතුව අත හොඳගෙන ඉන්ටර්වල් එක වෙලාවට විවේක කාලයේ වෙලාවට කෑම කන්න ඕනේ. නිතරම ඔන්න හොරෙන් අත දා එහෙම කෑම කන්නේ බිස්කට් කන්නේ නැහැ. ඒක නරක පුරුද්දක් නේද? එහෙනම් මේ දේවල් ඔන්න හොඳට ඉගෙනගෙන ගියාම ඔයාලට පන්තියේ ඒ වගේම පාසලේ ලස්සනට හොඳ දරුවෙක් විදිහට හැසිරෙන්න ඉන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ පාසල ඒ වගේම පන්ති කාමරය පිරිසිදුව තියාගන්න ඔයාලා කටයුතු කරන්න ඕනේ. ඔයාලා පාසල් උල් කරලා හැමතැනම පන්තිය දැම්මොත් ඔයාලා එතකොට හොඳ ළමයිද? නැහැනේ නේද? එහෙනම් ඒ වගේම තමයි මොනවා හරි රූප කැපුවා නම් නේද? මොනවා හරි කොළෑ ලෙව්වා නම් ඉතුරු වෙන ඒවා පන්තිය ඇතුළේ එහෙම දාන්නේ නැහැ, බිම දාන්නේ නැහැ. එතකොට නරක ළමයෙක් වෙනවා නේද? එහෙනම් ටොෆියක් කෑම නම් චොකලට් එකක් කෑම නම් ඒක කොළේ බිම දාන්නේ නැහැ. ඒවා දාන්න ඕනේ කොහෙදද? අපේ පන්තියේ තියෙන කසල බඳුනට දාන්න ඕනේ. ඒ වගේම තමයි පාසලේ ඔයාලා ඇවිදගෙන යනකොට එහෙම යනකොට කොළ වැටලා තියෙන කොළයක් වැටලා තියෙනවා නම් පත්‍ර පිටු වැටලා තියෙනවා නම් ඒ වගේම ෂොපින් බෑග් තියෙනවා නම් ටොෆි කොළ, චොක්ලට් කොළ, බිස්කට් කොළ මේ වගේ පොලිතින් මොනවා හරි තියෙනවා නම් මොනවද කරන්න ඕනේ? බිමට පාත් වෙලා ඒවා ඇහිඳගෙන ගිහිල්ලා පන්ති කාමරයේ තියෙන කුණු කූඩේට හරි කසල බඳුනකට හරි පාසලේ තියලා තියෙන කසල බඳුනකට හරි දාන්න ඕනේ. පාසල පිරිසිදුව තියාගන්න එහෙනම් ඔයාලා උදව් කරන්න ඕනේ. තේරුණා නේද? ඒ වගේම තමයි ඒවා තමයි පාසලේ තියෙන නීති රීති හා චාරිත්‍ර වාරිත්‍ර. ඒවට ගරු කරමින් තමයි ඔයාලා පාසලේ හැසිරෙන්න ඕනේ. නැත්නම් එහෙම ටීචර්ලා ඔයාලට ආදරේ වෙන්නේ නැහැ නේද? ගුටි කන්න වෙනවා, බැනුම් අහන්න වෙනවා. ඒ වගේ වෙන්න එපා. හොඳ ළමයි, ලස්සන ළමයි එක වසරට ගිහාම මුල දවසේ ඉඳලාම පාසලේ හොඳ නම දිනාගෙන හොඳ ළමයෙක් විදිහට ඔන්න ඉන්න ඕනේ. ඒ වගේම දුවේ පුතේ ඔයාලා ඉස්කෝලේ ගියාම ඔයාලා ජාතික කොඩිය දන්නවද? ශ්‍රී ලංකා මාතා කියලා ඔන්න ජාතික ගීය එහෙම කියන්නේ ජාතික කොඩිය ඔසවනකොට. ඔයාලා දැකලා තියෙනවා, අහලා තියෙනවා නේද? පොන්චි ළමයි අහලා තියෙනවා නේද? ඒ වගේම තමයි ඔයාලගේ පාසලේ තියෙනවා පාසල් කොඩියක් පුතේ. ජාතික කොඩිය වගේම තියෙනවා මොකද්ද පාසලේ? පාසල් කොඩිය. එහෙනම් ඒ පාසල් කොඩිය. එහෙනම් අපි අපේ ජාතික කොඩියට ගරු කරනවා වගේම තමයි අපි අපේ පාසලේ පාසල් කොඩියටත් මොකද ගරු කරන්න ඕනේ.